අයිබෝන් කියලා පිළිගන්න ඔයාලෝනි රජනි සිනමා වර්ල්ඩ් ඔයාලගේ YouTube channel එකට අද අපි ගෙනාවේ ඔයගොල්ලෝ පොඩි කාලේ ආසාවෙන් බලපු කරාටේගේ 2 ෆිල්ම් එක. මේක නම් අමුතුවෙන් ඔයාලට පැහැදිලි කරන්න ඕනේ නැහනේ. එහෙනම් අපි යමු ෆිල්ම් එක බලන්න. මේ ඔයාලගේ ෆිල්ම් වල YouTube channel එක රජනි සිනමා වර්ල්ඩ්. හරියාලුවනේ ඔයාලා දන්නවනේ මේ කතාවේ ප්‍රධාන චරිත දෙක මිස්ටර් මියාගි සහ ඩැනියල්සන් මුලින්ම අපිට පෙන්වනවා මිස්ටර් මියාගි සහ ඩැනියල්සන් සුවඳ කතා බහක් කරනවා එතකොට මිස්ටර් මියාගි මෙහෙම කියනවා චොප්ස්ටික් දෙකකින් මැස්සෙක් කල්ලන්න පුළුවන් පුද්ගලයෙක්ට ලෝකේ ඕනම දෙයක් කරන්න පුළුවන්ලු ඩැනියල්සන් අහනවා අහල්ලලා තියෙනවද කියලා මිස්ටර් මියාගි කියනවා තවම නෑ කියලා ඩැනියල්සන් මිස්ටර් මියාගිගේ පදක්කමක් ගන්නවා ඒක මිස්ටර් මියාගිට යුද්ධ වේලාවේදී නිර්භීතකමට හම්බෙච්ච පදක්කමක්ලු එතනින් අහලා අපිට මතක් කරනවා කරාඩිකේට් පළමු චිත්‍රපටයේ වෙච්ච සිදුවීම්. ඒ කාලේ අපිට කරාඩිකේට් ෆිල්ම් එක බලද්දී නොතේරෙන සමහර දේවල් දැන් බලද්දී අපිට හොඳට තේරෙනවා. හරියට මේ වගේ දේවල්. ඩැනියල් තරගාවලිය අවසන් කර එළියට එද්දී මිස්ටර් මියාගි සහ ප්‍රතිවාදියේ පෙළේ පුහුණු කරු සමග ගිය සටනින් පසු ඩැනියල්සන් අහනවා ඇයි ඔබ ඔහු අවසන් කරේ නැත්තේ කියලා. මිස්ටර් මියාගි මෙහෙම පිළිතුරු ලබා දෙනවා. හදවතේ සමාවක් නැති අයෙකුට මරණයටත් වඩා දෙන්න තියෙන හොඳම දඩුවම තමයි ජීවත් වීම නිඩැරීම. ඒක කියලා දෙන්න එතනින් යනවා. එතනින් හඩ අපිට පෙන්නනවා මාස 6කට පසු කියලා. ඒත් මිස්ටර් මියාගි චොප්ස්ටික් දෙයක් කරා මැස්සෙක් අල්ලනවා. ඒ උත්සාහයන සාර්ථක වෙනවා. ඩැනියල්ව දැකලා ඒ මැස්ස වතාරිනවා. ඩැනියල්සන් කේන්තියෙන් එනවා හැප්පිච්ච වාහනයක් එක්ක. මිස්ටර් මියාගි අහනවා ඇයි කියලා. ඩැනියල් කියනවා ඇලි වාහනේ හැප්පවලු. ඒ මැදේට UCL වල ෆුට්බෝල් ප්ලේ කෙනෙක්ට අය ආදරය කරනවලු. මිස්ටර් මියාගි කියනවා ඩැනියල්ට ඔයාට පුදුම කරවන්න දෙයක් තියෙනවා කියලා. ඩැනියල්සන් අහනවා මොකද්ද? මිස්ටර් මියාගියට එන ගහන්න උගන්වනවා. ඒගන ඩැනියල්ට පිස්සුවක් වෙලා තින්නේ. එතකොට මිස්ටර් මියාගි කියනම සංසුන් වෙන්න කියලා. ඊට පස්සේ මිස්ටර් මියාගි ඩැනියල්සන්ට භාවනාව උගන්වනවා. ඇත්තටම කිව්වොත් භාවනාවක් නෙමෙයි. ඩැනියල්සන්ගේ අවධානය වැඩි කරන්න එක අභ්‍යාසයක්. ඊට පස්සේ ඩැනියල්සන් මුළු කාමරේම හොඳට ඇන ගහලා තිනවා මිස්ටර් මියාගි දකින්නවා. ඒකට මිස්ටර් මියාගි අගය කරන ඩැනියල්ව. ඩැනියල් ලහන මේ රූම් එක කාටද කියලා. මිස්ටර් මියාගි කියනවා ඩැනියල්සන් කියලා සරණාගතයෙක්ට කියලා. ඩැනියල්ට ගොඩක් සතුටුයි ඒකට. ඒක ඩැනියල්ගේ අම්මත් අවසර දීලා මිස්ටර් මියාගිට දෙන්න සන්තෝෂෙන් කතා කර කර ඉන්නවා. ඒ ගමන්ම ලියුම් බෙදෙන මිනිහෙක් එනවා එතනට. ඔකිනාවලින් මිස්ටර් මියාගිට ලියුමක් කියාගෙන. ඒක දකින මිස්ටර් මියාගිගේ මූණ අමුතු වෙනවා. මිස්ටර් මියාගි එක හොඳට කියවනවා. ඩැනියල් අහනවා මොකද්ද ලියුම කියලා. ලියුම තියෙන්නේ මිස්ටර් මියාගිගේ තාත්තට ගොඩක් අසනීපයි. ඊළඟ දර්ශනෙන් අපිට පෙන්වන දෙන්නම પાස්පෝර්ට් එකක් හදන්න යනවා වගේ. එතන ඩැනියල්සන් අහනවා ඔකිනාව ඇයි මිස්ටර් මියාගි දාලා ආවේ කියලා. එතකොට මිස්ටර් මියාගි පොඩි කතාවක් කියනවා. එයා ආදරය කරපු ගෑනු ළමයට ගෙදරින් විවාහ යෝජනාවක් කරාලු. මදිවට ඒ විවාහ යෝජනාව ආවේ මිස්ටර් මියාගේ හොඳම යාළුවගේ ගෙදරින්ලු. ඊට පස්සේ දර්ශනෙන් පෙන්නන්නේ මියාගේ හොඳම යාළුවගේ ඇගේ පෙම්වතියගේ ඡායාරූපයක්. ඇගේ නම යුකි. හොඳම යාළුව සතෝ. මිස්ටර් මියාගේ සම්ප්‍රදායට විරුද්ධ යුකි විවාහ කරගන්න යනවා. ඒ දැනගෙන මිස්ටර් මියාගේ හොඳම යාළුවා ඔහුට උදුවන්ත සටනකට ආරාධනා කරනවා. ඒ සඩනට ඉන්නතුව මිස්ටර් මියාගි ඔකිනාව සදාටම දාලා ඇමරිකාවට එනවා. ඕකයි මිස්ටර් මියාගි කතාව. ওই කතාව කියලා මිස්ටර් මියාගි කියනවා ඩැනියල්සන්. හෙටමගේ සමුගැනීම නොරදවාම එන්න කියනවා. එල්ගස් උදා වෙනවා. මිස්ටර් මියාගි බලන් ඉන්නවා ඩැනියල්සන් නේ කියලා. ඕගේ සමුගැනීමට. ඒ ඩැනියල්සන් නම් ඉන්නේ නැති පාටක් තියෙන්නේ. බලාගෙන ඉඳලා මිස්ටර් මියාගි ටැක්සියෙන් නැගිනවා. මිස්ටර් මියාගි ගුවන්තොට බලටත් යනවා. මිස්ටර් මියාගි ටිකට් එක දුන්නාට පස්සේ ඩැනියල්සන් එතනට එනවා. ඩැනියල්සන් කියනවා ඔයාගේ අගමැත්තක් නැත්තම් මාවත් ගමට එකතු කරගන්න පුළුවන්ද කියලා. මිස්ටර් මියාගි නම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඔයාට කොහෙන්ද සල්ලි කියලා අහනවා. ඩැනියල් කියනවා එයාගේ උසස් අධ්‍යාපනය ඉතුරු කරපු සල්ලි කියලා. මිස්ටර් මියාගි කියනවා එහෙම කරන්න එපා. ඒක ඔයාට ගොඩක් වටිනවනේ. ඊට පස්සේ ඩැනියල්සන් කියනවා මගේ උසස් අධ්‍යාපනයේ මාස කිහිපයක් පරක්කොන්ට කමක් නැහැ. මට මගේ ජීවිතේ උසස් අධ්‍යාපනයට වඩා ඔයාව ගොඩක් වටිනවා කියලා. අවසානයේ කීමහල මිස්ටර් මියාගි කැමති වෙනවා ඩැනියල්ව ගමකට එකතු කරගන්න. ගුවන් යානාව පියාසර කරන පටන් ගන්නවා. ගොඩක්ම ආසාවෙන් හිටපු ඩැනියල්සන් එක එක ප්‍රශ්න මිස්ටර් මියාගෙන් අහනවා ඔකිනාව ගැන. කොහොම හරි දෙන්න ගුවන් යානාවෙනොත් බහිනවා. ගුවන් තොටුපළේ ඇවිදගෙන යද්දී ඩැනියල්සන් දකිනවා සතෝගේ පෝස්ට් එකක්. ඩැනියල්සන් මිස්ටර් මියාගෙන් අහනවා ඔයාටත් මේ වගේ කොටයක් කඩන්න පුළුවන්ද කියලා. මිස්ටර් මියාගි hina vela විහිළුවට වගේ කියනවා මට කවදාවත් ගහක් පහර දෙන්න ආවේ නෑ කියලා. දෙන්නම එළියට යද්දී මිස්ටර් මියාගිව පිළිගන්න
චේසෝන් තෝගුෂි කියලා කෙනෙක් ඉන්නවා මිස්ටර් මියාගේව පිළිගන්න. මං එයාට ගුචී කියලා කතා කරන්නම්. මිස්ටර් මියාගේ ඩැනියල්සන්වත් ගුචීට හඳුන්වා දෙනවා. ගුචී ඒගොල්ලෝගේ වාහනයට මිස්ටර් මියාගේව දාගන්නවා. මිස්ටර් මියාගේට නම් ගුචී ගැන සැක හිතෙනවා. ඒ ගමන් මෝටර රථය ගබඩාවකට දානවා. ඩැනියල් අහනවා මේ කොහෙද කියලා. ඇයි ඔයා අපි මෙතින් දැම්මේ කියලා අහනවා. ගුචී කෑ ගහලා කියනවා කතා කරන්න එපා මගෙන් ප්‍රශ්න අහන්න එපා කියලා. ගුචී මාමි මාමි කියලා කාටද මන් දන්නේ කතා කරනවා. එතකොට එතන තිබ්බ දොරක් අරගෙන සතෝ එළියට එනවා. ඒ කියන්නේ මිස්ටර් මියාගේ හොඳම යාළුවා. ඊට පස්සේ සතෝ කියනවා මුලින් උඹේ තාත්තා බලන්න ඵලයක්. පස්සේ මාව බලන්න වරේ. අපිට එතකොට නම් හිතෙන්නේ කලින් තරහ තාම සතෝ අමතක කරලා නෑ වගේ. ඊට පස්සේ මිස්ටර් මියාගේ ඩැනියල්සන් යන ටැක්සියක් හොයන්න. ටැක්සියක් හොයාගෙන යන අතරතුර මිස්ටර් මියාගේ පෙන්න මුල් මොහොතවට යාගේ තාත්තා මාළු වල්ලන්න උගන්නපු තැන යාට. මිස්ටර් මියාගේ අයලා ගෙදර යනවා. ගෙදර දොර අරින කොමිකෝ කියලා ගෑන ළමෙක්. මිස්ටර් මියාගේ අහනවා යුකිකෝ කියලා. කොමිකෝ කියනවා ඇය ඔබගේ තාත්තත් එක්ක කියලා. මියාගේ දොර අරගෙන යනවා තාත්තා ළඟට. එතන යුකිත් ඉන්නවා. දෙන්න දෙන්නට මූණ බලා ගන්නවා. පසු මියාගේ යුකි සම කතා කරනවා. ඒ වෙලාවේ තමයි මාත් පුදුම වෙන්නේ. යුකි ඇත්තම සතෝ විවාහ කරගින් නැහැ. ඇයි ජීවිත කාලයෙම තනිකඩ විඳලා තියෙන්නේ? මිස්ටර් මියාගේ තාත්තා මෙහෙම කියනවා. මා සිහින දකිමින් සිටින්නේ නම් කිසියෙකු මා අවදි කරන්න එපා. මා අවදි වී සිටින්නේ නම් කිසියෙකු මා නිදි කරවන්න එපා කියමින් ඔහු නිින්දට යනවා. ඊළඟ දවසේ මිස්ටර් මියාගේ මුළු ගම් පුරාම ඩැනියල්ට පෙන්නනවා. ඒ ගමන් මේ පැත්තේ සතෝ එනවා. එයාගේ ගෝලියොත් එක්ක. සතෝ නැවත සඩනකට කතා කරනවා. ඒ ගම මේ අතර යුකිකු දුවගෙන එනවා. මිස්ටර් මියාගේ පියාට ගොඩක් අසනීපයි වගේ. මිස්ටර් මියාගේ පියා සතෝටයි මිස්ටර් මියාගිටයි දෙන්නටම ඉන්න කියනවා. ඔවුන් දෙන්නත් යනවා. මිස්ටර් මියාගේ පියා සතෝගේ සහ මිස්ටර් මියාගේ අත් දෙක තු කරලා එතනින් හවසන් හුස්ම හෙලනවා. සතෝ එතනදී කියනවා දින තුනකින් තවත් සඩනකට ආරාධනා කරනවා. ඊට පස්සේ මලවුන්ගේ ලෝකයට ගිය මිස්ටර් මියාගේ පියාට අවසන් ගෞරවය දක්වනවා පෙන්නනවා අපිට. ඩැනියල්සන් මිස්ටර් මියාගේ හිත හදන් ගොඩක් උත්සාහ කරනවා. ඊළඟ දවසේ මිස්ටර් මියාගේ ඩැනියල්සන්ට පුහුණු වීම කරනවා. පුහුණු වීම මොමසන් කරලා අලුත් පාඩම උගන්වනවා මිස්ටර් මියාගේ. ඒගොල්ලෝ යන්නේ මාළු ඇසුරුම් කරන ස්ථානයකට. පුහුණු වීම කර කර ඉන්න අතරතුර ඩැනියල්සන් අතුරකට වැටෙනවා. ඩැනියල්සන් අහනවා මේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් නැද්ද කියලා. මිස්ටර් මියාගේ කියනවා බෙරෙන් අහන්න කියලා. බෙරෙන් කියන්නේ නැටුමක්. පාඩම අවසන් කරු පසු දෙන්න නිව. ඒ අතරතුර ඩැනියල්සන් මිනිසෙකුට උදව් කරනවා. ඒ කැරට් එකක් ගෙනියන්න. ඒ වෙලාවේ මුදල් දෙන ස්ථානෙන්නේ ගුචි. ගුචි වංචාවක් කරනවා. සාමාන්‍ය බරපඩි වෙනුවට බරෙන් අඩු පඩි යොදනවා. ඒක තමයි යාගේ වංචාව. ඒක ඩැනියල්සන් අල්ලලා දෙනවා. ගුචිට ගොඩක් කේන්ති වෙනවා ඒකට. බසට යනවා. ඊළඟ දර්ශනයෙන් අපිට පෙන්වන්නේ මිස්ටර් මියාගේ සහ යුකි අතර පොඩි ආදර ජවනිකාවක්. ඒ අතර ඩැනියල්සන් කොමිකෝ අර පොඩි ගෑනු ළමයා එයත් එක පොඩි සංවාදයක් කරනවා පෙන්නනවා. ඒ අතරටත් ගුචි එනවා ඩැනියල්ට ගහනවා. ගුටි කාපු ඩැනියල්සන් සහ අර ගෑනු ළමයා ගෙදර යද්දි මිස්ටර් මියාගේ සහ යුකි ආදරෙන් මැදිලා ඉන්නවා ඒගොල්ලොන්ට පේනවා. ඒකට ඒ දෙන්නම සතුටුයි ගොඩක්. දෙන්නත් දෙන්නගේ මූණ බලා ගන්නවා. ඊළඟ දවසේ මිස්ටර් මියාගේ සහ ඩැනියල්සන් කතා කර කර ඉද්දි කොමික කතා කරනවා ගම් පෙන්වන්න යන්න. මිස්ටර් මියාගේට ඩැනියල්සන් කියනවා නෑ අවශ්‍ය නැහැ මම වෙන දවසක යත්ත කියන්නම් කියලා. මිස්ටර් මියාග් කියනවා කවදාවත් ගෑනු ළමයව රස්ති අතු කරන්න එපා කියලා. ඩැනියල්සනුත් එකමං හොඳට මතක තියාගන්නම් කියලා එතනින් යනවා කොමිකොත් එක්ක. ඊට පස්සේ දෙන්න මොහොතේ අයිනේ තියෙන පොඩි බලකොටුවක් ළඟට යනවා. ඒක අයිති සතෝටලු. ඊට පස්සේ දෙන ටවුන් එකට යනවා. ඒ ගමම්ම සතෝගේ ඩෝජෝ එකට යනවා ඒක බලන්න. කොමිකනම් කැමති වෙන්නේ නැහැ. ඒ ඩැනියල්සන් කියන අපි ජනේලෙන් බලමු කියලා. එතකොට ජනේලෙන් බලද්දි පේනවා ගුචි හොඳට පුහුණු වෙනවා කියලා. ඊට පස්සේ ඒ අතරේ කොමිකෝ එපා කියද්දිම බාරකට එක්කන් යනවා ඩැනියල්. එතන සල්ලි වලට ඔට්ටු අල්ලලා අයිස් කඩනවා. එතනට එකපාරම ගුචි එනවා. ගුචි කියනවා ඔයාට ඔට්ටු අල්ලන්න කියලා. ඩැනියල් කියනවා බෑ කියලා. ඒ වෙලාවේ කොමිකොත් එතනින් යනවා. ඩැනියල් හොඳටම බය වෙලා ඉන්නේ. ඒ කලබල මැද්දේ මිස්ටර් මියා ගේනවා. ඒක දැක්කහම නම් ඩැනියල්ට මාර සහනයක් දැනෙනවා. ඩැනියල් හිතන්නේ ඩැනියල් එතනින් අරන් යයි කියලා. ඒ වෙනකොට මිස්ටර් මියාගේ ඩොලර් 600කට ඔට්ටුවක් අල්ලනවා. ඊට පස්සේ අකමැත්තෙන් වුණත්
මිස්ටර් මියාගේ කේම නොසලකා හරින්න බැරි හින්දා ඩැනියෙල් එකගෙන අයිස්ටික් කඩන්න හැමෝම ඉදන් ඩැනියෙල්ට කඩා ගන්න බැරි වෙයි කියලා ඒත් එතනටම හැමෝම පුදුම කරමින් ඩැනියෙල්සන් එකපාරෙන් ඔක්කොම කඩලා දානවා මිස්ටර් මියාගේ සතෝර පොඩි කින්ඩියක් දාලා එතනින් සල්ලි ටිකක් තරම් යනවා ඊළඟට අපිට පෙන්නනවා ගුචේ මිස්ටර් මියාගේට සටන් කරන්න ආරාධනා කරනවා මෙවරත්තේ මිස්ටර් මියාගේ ප්‍රතික්ෂේප කරනවා පසුව මිස්ටර් මියාගේත් යන සතෝ ගාවට සතෝත්තේ ප්‍රතික්ෂේප කරනවා ඊළඟ දර්ශනයෙන් අපිට පෙන්වන්නේ ඩැනියෙල් සහ කොමිකෝ අතර ආදර හමුවක් හැමදාම වගේ ඒ ඇස්සර ගුචි එනවා මේ පාර නම් ඩැනියෙල්සන් හොඳ පහරක් දීලා ගුචිගෙන් පැන ගන්නවා එදාරා ඩැනියෙල් නිඳරෙනවා ඒ අතර ගුචි සහ සතෝ එනවා මිස්ටර් මියාගේ ගෙදරට ඒ අතරම ඩැනියෙල්ට හොඳටම ගහනවා ගෙදර තියාස කරනවා එකපාර නිතන්ට ආව මිස්ටර් මියාගේ ඔක්කොමට ගහනවා මිස්ටර් මියාගේ තීරණය කරනවා ඊළඟ දවසේ ගෙදර යන්න පසුදින මිස්ටර් මියාගේ යුකීකෙන්ද ඩැනියෙල් කුමිකෝගෙන්ද සමු ගන්නවා ඒ අතර ලොකු යන්ත්‍රයක් එනවා ගමට ඒකත් සතෝගේ වැඩක් මේ කරදරස්සේ මිස්ටර් මියාගේ ඉවසල ඉවසල බැරිම දන සතෝගේ සඩනට එකඟ වෙනවා හැබැයි ඒක කොන්දේසියක් මත එනම් කවුරු දින්නත් ගමේ අයිති ගමටම තිබිය යුතුයි සතෝ ඒට එකඟ වෙනවා එකඟ වෙලා එතනින් යනවා පසුදින මිස්ටර් මියාගේ ඩැනියෙල්සන්ට ඔහුගේ අවසන් කැමැති පත්‍රය ලබා දෙනවා ඒකේ තියෙන්නේ ඔකිනාවල ගෙදර යුකීටත් ඇමරිකාවේ මිස්ටර් මියාගේ අයිති ගෙදරයි වාහනේ ඩැනියෙල්සන්ට දීලා දීලා තියෙන්නේ ඩැනියෙල් කියනවා මට වාහනයක්වත් ගියක්වත් ඕනේ නැහැ අපිට බැරිද මේ සටන අවලංගු කරන්න මිස්ටර් මියා කියනවා මේ ගෞරවයේ සම්බන්ධ දෙයක් නෙමෙයි මේක අපේ ගම සම්බන්ධ දෙයක් ඒකින් අවලංගු කරන්න බෑලු ඩැනියෙල් කුමිකෝ හම්බෙන්න යනවා ඕන් දින තේපැන් සංග්‍රහය භුක්ති විඳිනවා ඕන් දින ටික වෙලාවකින් සිප ගන්නවා ඒ අතර ඝණ්ඨාරයක් ගහන සද්දයක් ඇහෙනවා කුමිකෝ කියනවා ගමට අනතුරක් ලං වෙද්දී ඔය ඝණ්ඨාරය ගහන්නේ දෙන්නම් බය වෙලා ගමට දුවගෙන යනවා හැමතැනම සුළං හමනවා මුළු ගම ආරක්ෂිත ස්ථාන වලට දුවල යනවා ඒ අතරත් මිස්ටර් මියාගේ සහ ඩැනියෙල්සන් තවමත් ආරක්ෂිත ස්ථාන වලට යන්න බැරි අයට උදව් කරන්න ලෑස්ති වෙනවා ඒ අතර සතෝ හිට පොඩි ගෙදර කඩාගෙන වැටෙනවා මිස්ටර් මියාගේ යන සතෝ බේර ගන්න මිස්ටර් මියා ගුචිගෙන් අහනවා සතෝ කෝ කියලා ගුචි කියන ඔහු මැරුණා කියලා සතෝ තවමත් පණ පිටින් ඉත් මිස්ටර් මියාගේ ඩැනියෙල්සන් උයි සතෝ බේර ගන්න යනවා සතෝ ලොකු ලීකොට් එකට යට වෙලා ඉන්නේ මිස්ටර් මියාගේ හයියෙන් පහර දීලා කඩලා දානවා සතෝවත් බේර ගන්නවා සතෝව බේර ගත්තට පස්සේ ඩැනියෙල්සන් යනවා ඝණ්ඨාරය ගහපු ඒ පොඩි ගෑනු ළමයාව බේර ගන්න සතෝ ගුචීට යන්න කිව්වත් ඔහු යන්නේ නැහැ බයිකුල්ලෙක් වගේ පිටිපස්සට යනවා ඩැනියෙල් බොහොම ආරුවෙන් ඒ පොඩි ගෑනු ළමයාව බේර ගන්නවා ඒකට මිස්ටර් මියාගේ යන්න හැදුවත් සතෝ ඔයා ඉන්න මම යන්නම් කියලා සතොත් යනවා ගුචී ලැජ්ජාවෙන් එතනින් පැනලා යනවා කුණාටෝ පහව යනවා ඊට පස්සේ දවසේ සතෝ ගමට එනවා ගමට ඇවිත් සතෝ මිස්ටර් මියාගිට ගමේ ඔප්පුව දෙනවා තවත් දෙයකට සතෝ අවසර දෙනවා ඒක තමයි වාර්ෂික පවත්වන ඕබෝන් නැටුම දිගටම බලකොටුවේ තියන්න පුළුවන් කියලා නැටුම් දිනේ එනවා මුළු බලකොටුවම ලස්සන්ටම සරසලා තියෙන්නේ හැමෝම සතුටින් නටනවා අවසානයේ කොමික නැටුමක් ඉදිරිපත් කරනවා. ඒ නැටුම දිහා හැමෝම ආසාවෙන් බලන් ඉන්නවා. කොමිකොත් ඒ හොඳටම කරනවා. එකපාරට එතනට චෝසෙන් කඩාපහිනවා. කොමිකව බෙල්ලෙන් පිහියක් තියෙනවා. ඩැනියෙල්සන්ට තර්ජනය කරලා කියනවා ඔබ මගෙත් එක්ක පඩනට ආවේ නැත්තම් කොමිකව මරලා දානවා කියලා. ඩැනියෙලුත් කොමිකව බේරගන්න කියලා සටනට කැමති වෙනවා. සටන පටන් ගන්නවා. මුලද ඩැනියෙල් ගොඩක් ගුටි ගන්නවා ඩැනියෙලුත් ගහනවා ඒත් ඔහුට ගොඩක් පහර වදිනවා අවසානයේ ඩැනියෙල් හොඳින් සටන් කරනවා ඔහු සටනෙන් ජය ගන්නවා ජේසන් සටනෙන් පරාජය වෙනවා හැමෝම ඩැනියෙල්ට සුබ පතනවා ඔන්න ඔහොමයි යාළුවනේ 1986 අපි පොඩි කාලේ ආසාවෙන් බලපු කරාටේ කිඩ් 2 ෆිල්ම් එක ඉවර වෙන්නේ ඉතින් යාළුවනේ අපි පොඩි කාලේ ආසාවෙන් බලපු මේ වගේ චිත්‍රපටේ රාශියක් ඔබට ගෙනීමට පොරොන්දු වෙමින් අපි මෙතනින් සමු ගන්නවා මේ වගේ ෆිල්ම් ඉදිරියටත් ඕගොල්ලෝගේ ෆෝන් එකකට ලබා ගන්න ඕන නම් රජනී සිනමා වර්ල්ඩ් ඔයාලගේ YouTube channel එක subscribe කරලා bell icon එක touch කරලා තියාගන්න
මේ ඔයාලගේ ෆිල්ම් බලන YouTube channel එක රජින් සිනමා වර්ල්ඩ්.